ලිටව අද ගොසිත්තක බැසිල් සර්ගේ පරිරේෂණ දෙක්කම සාර්්‍යකයි දවසගාන කොවිඩාශිත්තු මරණ වැඩි වෙනවා ආසාධතියෙන් වර්තාාවීම හිත තිගසනවා රට බරපතල දුෂ්කරතාවයකට මහුණ දීලා ඔහොමත්‍යෙකදී. ර්ථක සංෝර්ධන කාර්සාධක බලකාය ප්‍රධාන, බැසිල් රජපක්ෂ හිටියැටිය විදේශකත වෙච්චයක ගැන. ආන්ඩුවේ සමහර පර්ක්ෂ අතරත් සැරටම විවේචයනවා කොච්චරවුනා ජනාතිපතිරයා ලොක්ුම ලොක විශවාසයකින් යුතුතමයි රට මස්ථා අර්ථක ඇැසරවීම වගේම. කොරෝුණ මර්ධන පාලන කටයුතුත් මුළමනින්ම බැසිල්ට බාරදුන්නේ. ඒ අනිත් සේරටම වඩා බැසිල් තමන්ගේ සහෞෝදරයක්නිසාාවවෙන්නත් ඇැති. එඒ මොවා වනත්. එහෙම වගකීම බාරදීලතියන කෙනෙක්. වගේ වෙලාවක රටම් පැනල යි කිය කෞද හිතාන්නේ, පොහොට සෙත කත් ුල් වල්. වැඩේ ව ගකින් විෙහිත ක්‍රියාවකටපඩ. ජනාධපතිවරරාව සරණ කිරීමක් කියලා යාණ්ඩුවට හිතවත් සහර සමාජමාධ්‍ය පවා චෝදනා කරන්නේ. දිය වැඩි අරෝගයට බෙහෙක්ගන්න කියලා. වැැසිල් අමරිකාවට ගියක ගැන. පහොට්ටුවේ පහල සාමාජකයෙන් අත්තරේ දැඩි විරෝධයක් මත් වෙලා කියලා. එවැනි සමාජමාන්තය වෙබ්බඩ විවාර්තා කරල තිේරවා. ලං ලීට්පුුවත් වෙබ්බඩවිට කොළඹ දිශ්්‍රකෙහිටපු පලස්සබා මංචුවරය කියලා තියෙන්නේ. පැසිල් රජපක්ෂ රටෙන් පිටවත්. හු සින් දු කල්ල පර්ේෂණ දෙකම සාර්ථක වෙලා කියලා. නම සඳහන් නොකිරීමේ කොන්දේශයේ යට තේ. ඔහු කියලා තියෙන්නේ යුක්්‍රීන සංචාරකින් ගෙනේමමගේ කොවිඩ වයිඩසේ පැතිරීම වැඩවිය හැකි බව දැන් ඔප්පු වෙලා තියෙනවා කියලා. ඒක කියන්නේ බැසිල්ගේ පරීක්ෂණයක ප්‍රතිඵල ලැබිලා. ඒ මන්ත්‍රීවරයා කේනවිදියට බැසිල් රාජපක්ෂක දෙවන පර්ේෂණය. ර්ථකය රැකගන්නාතර කෝවිඩ් පාලනය කළ හැකි දෙ කියන්න පරීක්ෂණය. බැසිල් මැතිතුමාගේ එම පර්වේෂ ප්‍රතිඵලාානුව. ආර්ථිකය රැක ගැනීමේදී කොවිඩ වසගතිය සැරටම පැතිරෙන බව ඔප්පු වෙලා මේවා කියන්නේ විපක්ෂය වෙබ්බඩ විරෙහි ආණ්ඩුවම ලොකුලෝක කරන වේබඩි විවල. යුක්්‍රන සංචාරකයෙන් ගැනවිත් කොවි් වරසය පැතිරීම ගැන. බැසිල් රජපක්ෂට ආන්ඩුවේ පර්ශෝවලින්ම දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තියෙනවා ආන්ඩුවේම හිතවතුන් තමයි මේ වෙනකොට බැසිල් එෙලෙහිව අධිකරන ක්‍රියමාගවලටත් ගිහින්තියන්නේ එහිදී නඩු නිමිත්තට අරගෙන තියෙන්නේ. බැසිල් රාජපක්ෂම රෝපවාහිනී වැඩ සටහනගති සිදු කරනු ලබපු ප්‍රකාශා, කෝවිත්් තිබට යුක්්‍රේණය වැනි රටින් ලංකාවට සංචාරකින් ගෙෙනීමෙන් අපේක්ෂ කළේ. එම රෝගේ ලංකාවේ මිනිසුන්ට වැලදේදැයි බැලීමට බව. බැසිල්ලේ රපවාහිනිි වැඩසටහනේ ති කියෙනවා. කොහොමදේඒ මොලේ මොලේ එනෙවෙයි මොල ගෙනපු නැව්වේවා. උදයංග වීරතුන්ග එකතුවෙලා කරපු පරේක්ෂණය, අද වනිමට සාර්ථක වෙලා තියෙද්ද. විද්‍යාත්ම පේක්ෂණය සිදුකළ බැසිල්ට රාජ පක්ෂ දිය වැඩියාවට ප්‍රතිකාරයගන්න ආමිකාාවට ගහෙ. ලංකා ලීට්පුුවත්වේ ඩවිියට කතාකරපු හිටකු පලාස් සබා මන්ත්‍රීවරයා මත්තුකර ඇති. බැසිල්ගේ දෙවන පරේක්ෂණය ප්‍රතිඵලත් මේ වනිවිට ලැබෙමින් තියෙනවා. ඒ දවසට ආසාධතිීන් තුන්ද පසු කරම මරණ සංඛ්‍යාවද දවසගාන ඉහලමේ. මස්තව ජ්‍ය ේෂත්‍රයම සති දෙකට රටම ලොග්ඩවන්් කරන්නේ බලකරද්දි. ආර්ථක කොන්දේශී ඉදිරිපත්කරමින් ජනාතිපතිවරයා අමාරුයි දමළ තියෙන්නේෙ. බැසිල් රාජ පක්ෂ බව ආ්ඩුවයම උදවියගෙන් චෝදනා අ එල්ලවින් තියෙනවා. බැසිල්ලයාගේ උුවමනාවන් වෙනුවෙන් PB. ජය සුන්දර වගේම නිවාඩ කබ්්‍රාල් රජ්‍යයමතිතුමාාවත් යුස් කනවා කියලයි. ආණන්ඩුවිය සමහර සමාජ මාධික කියන්නේ. මෙවිතයට ජනාධිපතිවරයා. බැසිල් PB. නිවාඩලාගේ බලපෑම් වලට ඇවි. දුරටත් කටයුතු කලෝ දවසින් දවස කාලයේ මියදන සියලු පුද්ගලන්ගේ මරණනවලට ජනාධිපතිතත් වග කියන්න වෙනවනේද. ඔයගැත් දැන් කතානොකන කෙනෙක් නැති තර. මේ විදියට සර් ෆෙල් කරන්නන්නේ බැසිල් කියමයි ආ්ුක්ෂ ඇතැ උදිය කියන්නේ කෝවි් පාලනය කර ගැනීමේ සියලු දැනුමති බියදී. ඒ පාලනය කර නොගැනීම සාපරාදී වගකීම. පාලකයන් වෙත පවරණ රටවල් කකිහිපා. මේ වනවිට හඳුනාගෙන තියෙනවා. ඉන්දදිියාවයි මුල් තැන ගන්නවා ඊල්ලංඟට එන්නෙ බ්‍රැසිීලය. ඒනිට බ්‍රසිලිය ෞඛ්‍ය ඇතිවරයාට වගේම ජනාතිිපතිවරයායට විරුද්ධව, එයටට නීතිපතිවරයා විසින් සපාධී පැහරැහරීම පිළිබඳ විමර්ශන ආරම්භ කොට තියෙනවා. විසිවන සංශෝධනයට පිින්සිුදුවෙන්න ජඩපති ගෝටාභය රාජපක්ෂට වැනි අභියෝගයක් නෑ. ඒත් දවසින්දවස නැතිවන මිනිස්ටීවිත ඔන්නොය ගැනස ප්‍රටක් ලෝකයක්ත් බලාංගන්නවා.